ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල ජිනීවා මානහිමිකම් කොමිසමෙන් රජයට රතු එළියක් පෞල් පාලනය ගැන එදා ශ්‍රීමත් හෙන්රි මැක්ලම් කී කතාව ලක්ෂ 340 වාහන බලපත්‍ර ලක්ෂ 250ට විකුණන රට දුප්පත්කම නඩත්තු කළ අපේ පාලකීන් අප නිරන්තරයෙන් මේ රට හරිපාරට වහා ගතිය යුතුයි කියලා විශ්වාස කරන මාධ්‍ය ආයතනයක් කැලෑ නීතියට විරුද්ධ මාධ්‍ය ආයතනයක් ජනතාවගේ දුක වේදනාවට විසඳුම් දීම සඳහා පාලකීන් පෙළඹවීමේ වගකීමත් අප අමතක කරන්නේ නැහැ අප මේ පවතින ජනතා අරගලයේ පිළිබඳව ජනතාවගේ පැත්තේ සිට රට කරවන ඇත්තන්ට කියන මේ කතාවට ඇහුම්කන් දෙන්න 1910 වසරදී තමයි අපේ රටේ සර්වජන ඡන්ද බලය පිළිබඳව කතිකාව ආරම්භ වන්නේ එදා ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෙන්රි මැක්ලම් මෙන්න මෙහෙම කිව්වා ඔහු පවසනවා ශ්‍රී ලංකාවට මේ වෙලාවේ සර්වජන ඡන්ද බලය දුන්නොත් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය පෞල් කිහිපයක් අතට පත් වෙනවා කියලා ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා 1910 දී විතර තමයි ශ්‍රීමත් හෙන්රි මැක්ලම් පැවසුවේ. ඇතරම අපට 1948 නිදහස ලැබුණට පසුව සිද්ධ වුණේ ඒකම නේද? අපේ රට පෞල් කීපයක් පාලනය කරලා තිබෙනවා. බණ්ඩාරනායක පවුල. ජේ.ආර්. ජයවර්ධනගේ බෑන කියලා ගත්තාම රනිල් වික්‍රමසිංහත් යම්කිසි පවුලකට අයත් වෙනවා. එතනත් පවුලක ස්වභාවය දක්නට පිළිවන්. ඊළඟට රණසිංහ ප්‍රේමදාස අද සජිත් ප්‍රේමදාස ඊළඟට රාජපක්ෂ පවුල මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ ශශීන්ද්‍ර රාජපක්ෂ නාබල් රාජපක්ෂ ආදී වශයෙන් රාජපක්ෂ පවුල මේ තමයි එදා ශ්‍රීමත් හෙන්රි මැක්ලම් දුටු පවුල් පාලනය පවුල් වලට බලේ ගියා කියලා මේ රටට අත්තු සුගතිය කුමක්ද කියලා ප්‍රශ්න කළ යුතුයි තට්ටුමාරු ක්‍රමයට පක්ෂ දෙකකට හෝ තුනකට එමත් නැත්නම් ප්‍රධාන පක්ෂ දෙකක් එක්ක හදාගත් හවුල් පක්ෂවලට තට්ටුමාරු ක්‍රමයට බලය දුන්නා. මොකද්ද වුනේ ඇත්තටම? අදත් අපේ රට දුප්පත්. දුප්පත්කම නැති කරනවා වෙනුවට මේ හැම පවුලක්ම මේ හැම පක්ෂයක්ම තට්ටුමාරු ක්‍රමය යටතේ මොකක්ද කළේ? දුප්පත්කම නඩත්තු කළා. හරි වචනේ දුප්පත්කම නඩත්තු කිරීම ජනසවියේ සමෘද්ධිය රුපියල් 5000 මේ හැම දෙයක්ම දුප්පත්කම නඩත්තු කළා මිස දුප්පත්කම නැති කරන ව්‍යාපෘති වුණේ නැහැ හාල් නොමිලේ දුන්න තැන ඉඳලා ඇට අටක් දෙන්න කරපු යෝජනාව ඉඳලා ඒ සියල්ලෙම සිද්ධ වුණේ දුප්පත්කම නඩත්තු කිරීම පමණයි මේ දුප්පත්කම නඩත්තු කිරීමට අමතරව අපේ රට මේසා විශාල අගාධයකට ඇද වැටුනේ දූෂණේ සහ නාස්තිය ඉහවාගිය නිසා උදාහරණ අරන් බලමු නෙළුම් කුළුණ නෙළුම් පොකුණ වගේ ස්ථාන හදන්න වේදම් කරපු අපි අරගත්ත ණය තව අවුරුදු 15ක් 20ක් විතර ගෙවන්න ඕනේ. රටට ලැබුණු ක්ෂණික ලාභයක් නැහැ. නමුත් අධිවේගී මාර්ග පද්ධතිය අගය කළ යුතුයි. ඒකයි ණයට ගන්න සල්ලි වලින් ප්‍රතිලාභ ලැබෙන දේවල් කළ යුතුව තිබෙන්නේ. ඇත්තටම අපේ රටේ මේ විදිහට දූෂණය සහ නාස්තිය වැඩි වෙන්නේ හේතුවක් තමයි රටේ මූල්‍ය බලය තියෙන තැන නෙවෙයි මූල්‍ය තීන්දුව ගන්න. රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් කැබිනට්ටු අනුමත කළා කියලා පාර්ලිමේන්තුවට දාලා අත යට ගේම් ගහපු ව්‍යාපෘති මොන තරම් තියෙනවද? ඊළඟ කාරණය එංගලන්තේ ඇමරිකාව වගේ දියුණු රටවලත් නැති මැති ඇමති වරප්‍රසාද. කාර්යාල දීමනා විතරක් රුපියල් ලක්ෂයක් ලැබෙනවා. ප්‍රවාහන දීමනාවත් රුපියල් 10000කට වැඩි. දුරකථන දීමනාව රුපියල් 50000ක් විතර වෙනවා. ස්ථාවර හා ජංගම දුරකථන දීමනාව ඒත් රුපියල් 50000ක්. නිදහස් තැපැල් දීමනාව රුපියල් ලක්ෂ 3ක් විතර වෙනවා. රේදුරු හා සංග්‍රහ දීමනාවත් රුපියල් 4500යි. පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගි වීම තමයි ඉතින් ඕකට තෝරලා යවන අයගේ යුතුකම වෙන්නේ. වෙන මොකටද යවන්නේ? පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගි වීම වෙනුවෙනුත් දිනකට රුපියල් 2500ක් ගෙවනවා. ඒ කියන්නේ මාසකට අවම දින 8ක් මේ රැස්වීම වාරවලට આવොත් රුපියල් 20000ක් ලැබෙනවා. රැස්වීම නොපැවැත්වෙන දිනවලට මේ කාර්ක සභා රැස්වීම වලට සහභාගි වුණාමත් දිනකට රුපියල් 2500ක් ලැබෙනවා. එහෙම කාර්ක සභා දින 5ක් විතර තියෙනවා. එතකොට රුපියල් 12500ක්. සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර 218ක් වෙනේ රුපියල් 17440ක් ලැබෙනවා. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5ක්, සාමාන්‍ය නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට වාහන 3ක්.
විශේෂයෙන් මෙහිදී සම්බන්ධීකරණ ලේකම් හා පුද්ගලික ලේකම් තනතුරු වලට තම පවුලේ සමාජිකින් සමීපතමින් පත් කරගන්න පුළුවන් බිරිඳ දරුවන් සහෝදරයින් පත් කරගෙන ඔවුන්ට ගෙවන වැටු වරප්‍රසාද තම පවුලටම ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් අනියම් පවුලකටුණත් ලබා ගන්න පුළුවන් කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු වල වැටුප අඩුම ගානේ රුපියල් 30,000ක් වෙනවා ඉන්ධන දීමනා සහ දුරකථන දීමනාත් මේ තනතුරු වලට ලැබෙනවා මීට අමතරව වැදගත්ම දේ තමයි අදී සුකෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා තීරුබදු රහිත බලපත්‍ර හිමිවීම ලක්ෂ 30කට 40කට මිලදී ගන්න වාහනයක් විකුණලා දාන්නේ ලක්ෂ 250කට විතර මන්ත්‍රීවරයෙකු හදිස්සියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගෙවිට ලක්ෂ 50ක වන්දියක් රජය ගෙවනවා ඊට අමතරව තවත් මන්ත්‍රී රක්ෂණයක් තියෙනවා ලක්ෂ 20ක මීට අමතරව සුකෝපභෝගී නිල නිවාස අයිති වෙනවා පාර්ලිමේන්තුවේ උදේ සහ දහවල් සුපිරි ආහාරයට ඇත්තටම අය කරන්නේ රුපියල් 150යි අද අපේ රටේ දුප්පත් මිනිහෙක් සාමාන්‍ය බත් පැකට් එකක් එළවලු දෙකක් හෝ තුනක් එක්ක බිත්තරයක් දාලා ගන්න රුපියල් 280ක් විතර ගෙවනවා වසර 5කට පසු විශ්‍රාම වැටුප අපේ රටේ ගුරුවරු අවුරුදු 30-40 කඹුරලා තමයි විශ්‍රාම වැටුප ගන්නෙ ඒකත් පොලිමේ ඉන්න ඕනේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වලට දරුවෝ ඇතුල් කරගන්න පුළුවන් VIP විදේශ සංචාර ගුවන් ටිකට්පත් ඉහළ පෙළේ හෝටල් වල ඉඳුම් හිටුම් සහ සංචාර සඳහා විශේෂ දීමනාවකුත් ගෙවනවා මීට අමතරව පත්වන රජය ගම්මට්ටමින් ලැබෙන ව්‍යාපෘති ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ලබා දීලා ඒවත් ඉතින් බොහෝ වෙලා महाजन चंदेन ඊළඟට මේ 225ටම නටන්න ඕනේ විදිය වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා අදාළ අමාත්‍යංශයට ඇමති හිටියට කමක් නැහැ. නමුත් අවසන් නිවැරදි තීන්දු ගත යුත්තේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රමයක් මතයි. ඒ තීන්දු හදන්න ඕනේ විශේෂඥයින්. ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින්. හොඳම උදාහරණي අරන් බලන්න. ආසන්නම හේතු අරන් බලන්න. කෘෂි කර්මාන්තයට වෙච්ච දේ අද කතානායකතුමාම කියනවා ආහාර අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් කියලා මේ රටේ සහල් හෝ එළවලු හිඟයක් ඇතිවෙන්න පුළුවන් කමක් නැහැ මොකද නියඟයක් ඇති වුනෙත් නැහැ ගම් වතුර ගැලුවෙත් නැහැ වැරදුනේ කොහෙද ජාතික ප්‍රතිපත්තියක් තිබුණ නැහැ විශේෂඥ දැනුම ගත්තේ නැහැ ජනාධිපතිතුමා කිව්වා ඇමති හා කිව්වා බලධාරීන් දුවන්න ගත්තා අදාස් වැන්න අඩු වෙලා කෘෂි රසායනික පොහොර සහ පාලිබෝධක නාශක තහනම නිසා රට කබලෙන් ලිපට වැටුණා දැන් රසායනික පොහොර තහනමත් රිවර්ස් රිවර්ස් කරන්න පෙර ගැසට් ගහන්න ඉස්සෙල්ලපාය කල්පනා කළ යුතුව තිබුණේ ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ කල යන්නේ නැහැ ඩොලර් අර්බුදය රුපියල් ලච්චු ගැහිමත් එහෙමම තමයි ඒකයි අප යෝජනා කරන්නේ දැන්වත් කරුණා කරලා නිවැරදි විශේෂඥ දැනුම ගන්න කියලා IMF යන්න උනත් ලෝකයේ අපේ බුද්ධිමතුන්ගෙන් හරි දැනුම මග පෙන්වීම අරගෙන යන්න කියලා එහෙමත් නැත්නම් ඉතින් IMF ගහන පදයටත් යස් කියලා නටන්න සිද්ධ වෙන එක විතරයි වෙන්නේ කියලා නැවත මතක් කළ යුතුව තිබෙනවා ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට පත්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට ඩයිවලින් 47%ක ප්‍රමාණයක් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ හරහා ලබා ගැනීම නිසා බව හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර මහතා පවසනවා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල හේවත් IMF ද ශ්‍රී ලංකාව නොසලකා හරින තැනට පත්ව ඇති බවයි ඩියු ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ ඒ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් දැන් ආර්ථිකය පිළිබඳව අපි දැනගන්නේ රටේ මිනිස්සු දැනගන්නේ පෝලිම් පටන් ගත්තට පස්සේ මේ ඇත්තටම ආර්ථික අර්බුදයේ ඇති වෙන්නේ කොහොමද? බණ්ඩාරනායක මැතිතුමා ජයආදරණ මහත්තයාට රට බාර දෙනකොට ගෙවන්න තිබිච්ච විදේශ ණය ප්‍රමාණය මිලියන 743යි. අද වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙවන්න වෙලා තියෙන මේ බිලියන 55යි ඩොලර්. ඒ කියන්නේ මිලියන 55000යි. 743 55000ට වැඩි වෙලා. මේ දේශීය ණය රුපියල් වෙන්නේ ඒ ප්‍රමාණය තියෙනවා. රුපියල් ट्रिलियन पहलवाई बिलियन पहलोस रुपया इलाट मैं नायाना कौर कतार पार्लमेंट तो कदाकत मे कौत करें नायावलिंग सीएट हतली हता विदेश नाय अरगन तीन जात्यंतर मूल्य वेलद पोलिंग मिशा क्रटवलिने लियागा मेक इग्घाल चीन गाय सीट दहाय जपान जपान सीट दहाय
ජපාන ගැන කතා කරන්නේ නැහැ කවුරු? මගේ දේශපාලනේ වැදගත් නැද්ද? ඔබතුමා අමාරු දාන්න. වැදගත් කාරණා තියෙන්නේ 147ක් කරන් තියෙන්නේ ප්‍රාග්ධන මුදලාලි ළඟෙන් විදේශ. මේක තමයි මෙතන තමයි ජනාධිපතිතුමා හිර වෙලා ඉන්නේ. ආණ්ඩුවකින් ගත්තම දික් කර ගන්න පුළුවන්. IMF එකට ගියත් IMF එක මොකක් බාර ගන්න නැහැ. ඉන්ටර්නැෂනල් මනි මාකට් එකට අපේ අය ගිහිල්ලා 147ක ප්‍රමාණයක් ණය අරන් තියෙන්නේ මේ කොමිස් එක නිසාද? සමහරගෙන ඔය ණය දෙන කට්ටිය ඔක්කොම බදුහරුළු. ඒ ඉඳන් ණය අපිට ණය දෙනවා. එක්ස්පෝර්ට්ස් එක කළාම කියන්නේ අප ණය නැන් සල්ලි හම් වෙනවනේ ඩොලර් 125ක් ගේන්නේ නැහැ. 175ක් ගේන්නේ. ඉතුරු 125 තියා ගන්නවා. දැන් මේ ජනාධිපතිතුමා බලයට එනකොට 2019 නොවැම්බර් මාසේ අපේ සංචිතයේ තිබුණා ඩොලර් බිලියන 7.5ක්. අද මේ මොහොත වෙනකොට තියෙන්නේ මිලියන් 500ක්. නැවු දෙකකට ගිහුවම ඉවරයි. ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුම් නොදීම කියන කාරණේ ඊටම බරපතලයි ඒකෙදි. ජනාධිපතිවරයා හැමදේම ජනාධිපතිතුමා දැනගෙන කිසි දෙයක් නොකර ඉඳලා කියලා මම දන්නේ නැහැ. මේ සඳහා නොදැන දෙන්නේ දන්නේ නැහැ. ඒතුමාගේ අතරම මේ පොත මන් දුන්නා. ඔව් මුදල් ඇමතිවරයා හෝ එහෙම නැත්නම් මහ බැංකු අධිපතිවරයා මේ දැනුවත් කිරීම කළ යුතුයිනේ. එහෙනම් ඔවුන් දැනුවත් කිරීමක් කරන්නේ නැත්නම් මොන බලාපොරොත්තුවකින්ද? සමහර ඇමතිවරු මම දැක්ක නිගමන වල බැලලා තියෙනවා මේක හිතාමතාම අර්බුදයක් ඇති වීමට ඉඩ සලසුවා කියලා. මං ඊළඟට අහන්න හැදුවේ ඒක. එහෙමනම් එතන තැනටද මේ රට අරගෙන ගිහිල්ලා තියෙන්නේ? ඔව් එහෙම හිතන්නත් පුළුවන්. මෝඩකම හන්දද? උද්දච්චකම හන්දද? තක්කඩිකම හන්දද කියලා මං දන්නේ නැහැ. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඔවුන් මේවන විට දැඩි පීඩාවට පත්ව ඇති බව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා. Public frustration had been rising in recent Sri Lankawa purama mahajanatawa samakamiva udghoshana sidu karanawa. Pasugiya sati dekaka wage kaalaya thula indan Lankawa gas athyawashya aahara wageema viduliya pilibandawat gataluwak tiyenawa. Jeevana viyathuma saha moolika dravya laba ganeemata nohaki wima nisa janathawa peedaneyata lakpuna. Lankawa udghoshakin terihiwa neethi panawwa. Samakami janathawa adairiyata patkala. Me haraha janathawage unanduwa adu karanna utsaha kala. Ape Sri Lanka කවේ බලධාරින්ට මතක් කරනවා සාමකාමී උද්ඝෝෂකින් ටෙරිහිව නීති සීමා කරන්න ඔවුන්ට නැවත ආරම්භ කරන්න ඉඩ දෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දුප්පත් ජනතාවට සහ ආර්ථිකයට පීඩාකාරී වන අර්බුදයන්ට පියවරක් ලැබේ කියලා. හදිසි අවස්ථා සම්බන්ධ නීති ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතුයි. ඒ අවස්ථාවලට උචිතව හැසිරිය යුතුයි. සමකාමී විරෝධතා මැඩ පැවැත්වීමට භාවිත නොකළ යුතුයි කියලා අපි ශ්‍රී ලංකා රජයට මතක් කරනවා. මේ වන විට රටේ සෞඛ්‍ය පද්ධතිය 60%කට වඩා වැඩියෙන් කඩා වැටී ඇති බව සෞඛ්‍ය වෘත්තිකින් පවසනවා. ඒ ඖෂධ සෞඛ්‍ය උපකරණ සහ රසායනාගාරවලට ද්‍රව්‍ය හිඟකම නිසායි. සමහර සාමාන්‍ය සැත්කම් පවා ඇනහෙට ඇති තත්ත්වයක් වාර්තා වනවා. දැන් රට පුරා වෛද්‍යවරුන් පාරට එන්න පටන් අරන්. ලබන අඟහරුවාදා රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වැඩ වර්ජනයකට සූදානම් වනවා. දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල් සෞඛ්‍ය පද්ධතිය අඩාල වෙමින් තිබෙනවා. පවතින තත්ත්වයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද විරෝධතාවයක් පැවැත්තුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී රජයේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද වෙන විට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල හිඟය ඇති වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේ. ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍යවරුන්ද අද රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. තම රෝහල දැඩි ඖෂධ හිඟයකට මුහුණ දී ඇති බවයි ත්‍රිකුණාමල මහරෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ. ආණ්ඩුවේ මූල්‍ය පරිපාලන වැරදි වල සෑම ඉඳින්නලා තියෙන සිදුවලා තියෙන අහිංසක රෝගීන්. ඉතින් අපිට ආණ්ඩුවට මතක් කරලා තියනවා ඕගොල්ලන්ගේ වැරදි මුල්ල ප්‍රතිපක්ති හේතුවෙන් රටට ඇති වෙලා තියෙන අහිතකර තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිටින් යවන්න එපා. අත්‍යවශ්‍ය ඖෂධ පවා පිළිකා රෝගීන්ගේ ඖෂධ වෙන්න පුළුවන්. මේ ශල්‍යාගාරවල කටයුතු සිදු කිරීම සඳහා පවතින අත්‍යවශ්‍ය ඖෂධ පවා මේ වෙනකොට දැඩි හිඟයක් පවතිනවා. දෙහිඅත්ත කණ්ඩියේ මූලික රෝහලේ වෛද්‍යවරුන්ද අද උද්ඝෝෂණයක නිරත වුණා. මිනිස්සුන්ට බෙහෙත් දිය.
කෑගල්ල මහරෝහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයයි මේ. දැන් අන්තිමට වෛද්‍යවරුන්ට රෝගීන්ට කියන්න සිදු ඇත්තේ ලෙඩ හදාගන්න එපා කියලයි. රෝහලට අවට බෙහෙත් නැති බවයි මේ වෛද්‍යවරුන් පවසන්නේ. රෝහල 75% රෝගී සත්කාර සේවාවන් නතරගම් සිදුලා කියන සම්පත්වල හිගයක් හින්දා අතර අපි ජනතාවට මේ වෙලාවේ දෙන පණිවිඩය තමයි මේ ලෑගුරුවන් තරම් Tamanට රෝගලින් වැළකී සිටින්න කියන පණිවිඩය තමයි දෙන්න කියන මොකද රෝහලට ආවට අපිට කරන්න දෙයක් නැහැ. ගාල්ල කරාපිටියේ රෝහලේ ඖෂධ හිඟයට පිළියම් ඉල්ලා එහි වෛද්‍යවරුනුත් අද උද්ඝෝෂණයක නිරත වුණා. ගම්පොල වෛද්‍යවරුනුත් අද මහපාරට ආවා. තඹුත් ඒගමත් අද විරෝධතාවයක් පැවැත්ුණා. මෙතර වත්මන් ජන අරගලයට සහය වීම සඳහා රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් මේ මාස 8 වෙනිදා පවත්වන බවයි වෘත්තීය සමිතිය සම්බන්ධීකාරක රවි කුමුදේශ් මහතා පවසන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් අර්ධ රාජ්‍ය අංශයත් මේ මාසේ සිකුරාදා 8 වෙනිදා සංකේත වර්ධන ක්‍රියාමාර්ගය යත් කරන්නට තීරණය කළා තියෙනවා. එය මහජන අරගලයට වෘත්තීය සමිති විදිහට දෙන සහයෝගයක් විදිහට මේක මහජනතාවගේ ඉල්ලීමක්. අපි මේ සහයෝගය දෙන්නේ මහජනතාවගේ ඉල්ලීමට පතවතාවක් රෝහල් වලට එන මහජනතාව පීඩාවට පත් කරන්නට බැරි නිසා අපේ වර්ජනය අපි පැය දෙකක විරෝධතාවයකට සීමා කරනවා. සේවාවන් කිසිවක් කඩාකප්පල් වෙන්නට දෙන්නේ නැතුව අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් මේ සමස්ත රාජ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක වෙන වර්ජනයට සහයෝගය දෙන්න තීරණය කළා තියෙනවා. රෝහල් පද්ධතිය උග්‍ර ලෙස කඩාවැටෙන්න ආසන්නයි. සියලුම ඖෂධ උග්‍ර හිඟයකට මූර පාලා තියෙනවා. සියලුම සැත්කම් තව දවස් දෙක තුනකින් නවත්තන්න සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ බැති ඇමතිවරුන්ට ශ්‍රවණාධාර ලබා දිය යුතු බව කලාකරුවන් පවසනවා. අපේ රට ලේවිලක් කරන්නේ නැතිව වහාම ජනතා හඬට ඇහුම් කන් දෙන්නේයි රට වෙනුවෙන් කලාකරුවන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියා. අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයට පවතින රජය තමයි වග කියන්න ඕනේ. ඉතාම පොහොසත් පවුල් ගණනාව මේ ක්‍රමයටදී බිහි වෙලා තියෙනවා. තමුන්ට තියෙන වාහන ගණන එකපාරට කියන්නේ කියලා කිව්වොත් ඒක එකපාරට ගණන් කරලා කියන්න බෑ. රජයේ දේපළ මහජන මුදල් හොරකම් කරන්නේ නැති පාලනයක් ගොඩනගන්න අලුත් සිස්ටම් එකකට මේක ගෙනල්ලා සුන්දර රටක් කරමු. අපිට නැති වුණත් මෙතනින් එහාට ඉන්න මේ පොඩි දරුවන්ටවත් ඔය පාර්ලිමේන්තුවේ තියෙන ඔලුගෙඩි මාරු කරලා තවදුරටත් මොන මොනා හරි උඩර වැටි යොදලා මේ එක දිගට මේ පාලනතන්ත්‍රයේ ඉන්න උත්සාහ කරන බවක් ජනතාවට පෙන්වන්නට හැරියොත් මේ ජනතාවගේ තියෙන මේ ප්‍රතිවිරෝධීතාවය තව ප්‍රබල වේවි. අපි කැමතිනේ අපේ රට ලෝකයා හමුවේ තවත් හැල්ලු වෙනවට. හොරකම් කරපු සල්ලි අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. ගෙනල්ලා මේගොල්ලන්ට දඬුවම් කරන්න. දඬුවම් කළා මේ රට හරි තැනකට ගෙනාවොත් හොඳයි. පොලිමේ මැරෙනවා ඒ අස්සෙන්. ඉතින් මේවා අපිට වෙන්න ඕන දේවල් නෙමෙයි. ඒගොල්ලන්ගේ ළමයින්ගේ අනාගත ඔක්කොම හඳේ තියාගන්න පුළුවන්. අපේ ළමයින් පොළොවත් නැතිවලා තියෙන්නේ. පාර්ලිමේන්තේ ඉන්න සියලු දෙනා ඒගොල්ලන්ට මේ ශ්‍රවණාධාර උපකරණ ටිකක්වත් දෙන්න වෙයිද කියලා තමයි මට මුලින්ම අහන්න වෙන්නේ. මොකද මේ මහජනතාව කියන කිසි දෙයක් ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. මේ වගේ රජයක් අපිට මේ රටට අවශ්‍ය නැහැ. මමත් ඇවිල්ලා 69 ලක්ෂයක්කින් කෙනෙක් තමයි. විශේෂයෙන්ම මේ තරුණ දරු පරම්පරාව වෙනුවෙන් අපි ඇප කැප වෙන්න ඕන. මොකද මේ දුර්දාන්ත පාලනේ දැන් අපි එකට තිත තියන්න ඕන. මේක ලේවිලක් කරන්න එපා. තරුණ තරුණ එළියට බහලා ඉන්නවා. මේ මිනිසුන ගහන්න පීඩන කරන්න යන්න එපා. මිනිසු කෑ ගහන්න මේ දුකට බඩගින්නට තමුන්ගේ දරුවන්ට කණ්ඩ දෙන්න බැරි තියෙන දුකට. මේක තමයි අපිට තියෙන මං හිතන්නේ අන්තිම හැරවුම් ලක්ෂ්‍යය. මේ පාලන පක්ෂයට විතරක් නෙමෙයි විපක්ෂ සියලුම දෙනාට දඟලන්න බැරි තමන්ගේ කරපු දූෂණ වංචා හොරකම් කරපු සියලු දේවල් මේ වෙලාවේ එළියට එන කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මොන වැරද්දක් කරාටද අපි එහෙම දුක් විඳින්නේ? ඔබතුමන්ලගේ අනාගතය, ඔබතුමන්ලගේ දරු මුරුමුරන්ගේ අනාගතය ඔබතුමන්ලා හදලා ඉවරයි. ඒ අනාගතය අපිට නෑ. මම ඉල්ලා සිටිනවා අපේ සියලුම තරුණ පරපුරකින්, ඒ වගේම අපේ සියලුම දෙනාගෙන් මේ මොරාල් එක කඩා ගන්න එපා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.